Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. මහා මන්තින්ද පිරිවෙනට වසර 125ක් පිරීම නිමිත්තෙන් අභිනවයෙන් ඉදිකළ පුස්තකාලය අදාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සාමයෙන් රැස් වෙන, සාමයෙන් සාකච්ඡා කරන, සාමයෙන් විසුරහින්. යනවනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනියන්න පුළුවන්. අපිට බුදුරජාන් වහන්සේ කිසි විටක හිට්ලර් කෙනෙක් වෙන්න කියලා කිව්වේ නැහැ. ඒක අමාරුයි. 19 ශතවර්ෂයේ බුදුදහම ගැන විශේෂ උනන්දුවක් දැක්ක ජර්මන් ජාතිකය. ඒ දැනුම ලංකාව විතර නෙමෙයි ජර්මනියෙත් බුදුදහම තියෙන ඒ සමಿತಿ සමාගම් ගෙනිච්චා. හිට්ලර් ඇවිල්ලා ඒ සමಿತಿ සමාගම් විසුරුවා ඇරලා ඒ ආගම්වල ඉන්නවනම් බුදුදහම කරනවනම් සමහර අය ගිහින් එයාට තියෙන වෙනම හිර කූඩු වල දාලා ඊට පස්සේ ඒ අය ගැන කිසිම තොරතුරක් නැහැ. ඉතින් මන් දන්නේ අපි කොහොමද හිට්ලර් උයි බුදුදහමයි එකට එකතු කරගෙන යන්නේ කියලා. මට නම් ඒක තේරෙන්නේ නැහැ. ඒක අපේ ධර්මයට විරුද්ධයි. ඒත් අපිට කියන්න බෑ ඉඩි අමින් වාගේ වෙන්න. අපිට කියන්න බෑ පොල් පොට් වාගේ වෙන්න. අපිට කියන්න බෑ හිට්ලර් වාගේ වෙන්න. ඒක ඕන වෙලාවක කරනවනම් ඒක හෙලා දකින්න තියෙනවා. මං ඉන්න තැනක කරා නම් මම ඒ වෙලෙම කතා කළ එක හෙලා දකින්න. මං ඉන්න තැනක ඔහු කිව්වා නම් අද ජනමාධ්‍ය මාව කාලා ඉවර කළත් යනවා. උදේ ඉඳන් ගහන. ඒක පත්තරයෝ කතාව තිබ්බ. විද්‍යුත් මාධ්‍යවලින් මේ ප්‍රචාරය කරාට ඒත් පුවත්පත් වාර්තා ටික රහත් වුණා. මං අහන්නේ දැන් ඕම වෙනවා නම් හිට්ලර් කෙනෙක් આવොත් මොකද මාධ්‍යයට වෙන්නේ? මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ 60 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පළමු ශ්‍රේණියේ පන්ති කාමර සිසුවයි ඉදිරිපත් කිරීම අද පෙරවරු වේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.